ලෝක ඉතිහාසයේ දවසින් දවසම අලුත් වෙනවා. තියෙන තැනින් තවත් ඈතට ගමන් කරනවා. හැම රටක්ම Tamanගේ ඈත ඉතිහාසය ගැන තොරතුරු ගවේෂණය කරනවා. ඉතින් අපි විතරක් අවුරුදු 2500ක ඉතිහාසයේ නැවතිලා ඉඳලා හරියන්නේ නැහැ. අතීතයේ සෙවීම ඉතාම වැදගත්. මොකද අපි මගහරවගත්තු ජාතියේ වටිනාකම් ගොඩක් අතීතයේ සැඟවලා තියෙනවා. අපි අතීතයට යන්න ඕන වෙන්නේ අනාගතයට යමක් අතීතෙන් අරගෙන එන්නයි. අතීතේ අනාගතයට මිනිස්සු වගේම යම් යම් අපූර්ව භාවිතේනුත් එන්න ඕන. ලෝකෙ කිසිම තැනක මෙතෙක් අලුතින් කිසිවක් නිර්මාණය කරලා නැහැ. මේ සියලු භාවිතයන් ඉතිහාසයේ ඒ විදිහටම සිද්ධ කරලා තියෙනවා. ස්වරූපේ විතරයි වෙනස තියෙන්නේ. ලෝක ඉතිහාසයේ විශේෂ නිර්දේශයන් අතරට එකතු වෙලා තියෙන දේවල් ඇත්තටම නිවැරදිද කියන දේ අපි වෙනම සොයා බලන්න අවශ්‍යයි. මොකද බොහෝ විද්‍යාත්මක හා අනෙකුත් සොයා ගැනීම්වල ගෞරවය මුල් අයිතිය දීලා තියෙන බටහිර ජාතීන්ටයි. එක්ක මෙහෙම පුරෝගාමීත්වයේ ගෞරවය බටහිරට ගැනීමේ මොකක් හරි මානසික ප්‍රශ්නයක් ඔවුන්ට තිබිලා තියෙනවා. එහෙමත් නැත්නම් සොයා ගැනීම්වල ගෞරවය ඔවුන් සතු කරගනිද්දී ඊට එරෙහිව හඬක් නගන්න ආසියාවේ කටපණ තියෙන කවුරුත් නැතුව ඉඳලා තියෙනවා. මහා රාවණා ඉතිහාසයේ සිද්ධ වෙච්ච අසාධාරණේම හැම තැනකදීම සිද්ධ වෙනකන් මේ රටේ බුද්ධිමතුන් කලේ මොනවද කියලා ප්‍රශ්න කරන්න දැන් කාලය ඇවිත්. අපි මහා රාවණා ඉතිහාසයේ සිද්ධ වෙච්ච අසාධාරණය ගැන හොඳටම දන්නවා. ඒ දේම හැමදාම වෙනව බලන් ඉන්න තරම් පහතට සංස්කෘතියක් තියෙන ජාතියක් විදියට අපි වැටෙන්න අවශ්‍ය නැහැ. බටහිර ජාතීන් කැලෙන් එළියට එන්නත් වසර දහස් ගණනකට කලින් සත්මහල් ප්‍රාසාද එක්ටැම් ගෙවල් හදපු අපට සංස්කෘතිය උගන්වන්න බටහිරුන්ට පුළුවන්ද කියන සාධාරණ ප්‍රශ්නය ඔබටත් එන්න ඕන. ඔවුන් කියන විදිහට කපු කටින යන්ත්‍රයේ ලොවට හඳුන්වා දුන්නේ යාන්ත්‍රික ඉංජිනේරුවෙකු වුණු 1765 උපන් එලි විට්නි. ප්‍රශ්නේ තියෙන්නේ එතනත් නෙවෙයි. ඒක එහෙමයි කියලා සිංහල අකුරින් මුද්‍රිත පොත්පත් මේ රටේම තිබීමයි. විජය මේ රටට එනකොට කුවේණිය කපු කටිමින් හිටපු බව ලිඛිතවම තියෙනවා. එතකොට කපු කටින යන්ත්‍රයේ නිර්මාණ අයිතිය කුවේණියටත් එහාට දිවෙනවා. ඔබම හිතන්න බටහිර ජාතීන් මොන ජාතියේ විහිළුද අපට මේ කරන්නේ. එක අතකට ඔවුන් එහෙම කළාට ප්‍රශ්නයක් නැහැ. එක්ක මේ රටේ සංස්කෘතිය ගැන ඔවුන් නොදන්නකම. නැත්නම් ඔවුන්ට මොකක් හරි ලොකු ඌමනාවක් තියෙනවා. ලෝකෙට දේවල් දෙන්නේ ඔවුන් කියලා කියන්න අවශ්‍ය. ප්‍රශ්න තියෙන්නේ මේ රටේදි කොහොමද මේවා පොත්පත් වලට එකතු වෙන්නේ? රටේ ඉතිහාසයවත් හරියට නොදන්න අයද විෂය නිර්දේශයන්ට වෙළඳ පොලට ග්‍රන්ථ සම්පාදනය කරන්නේ. මේ විහිළුව දැන් නැවැත්විය යුතුයි. මේ රටේ හොයාගත්තු දේවල අයිතිය මේ රටට හිමි විය යුතුයි. සීගිරිය මාලිගයේ මුදුනට ජලය අරන් ගියේ කොහොමද කියලාවත් නොදන්න බටහිර ජාතීන් තමයි මේ රටේ ජල ව්‍යාපෘති වලට උපදෙස් දෙන්නේ. යෝධාලේ බැස්ම සැතපුමට අඟලක් වෙන්න නිර්මාණය කළේ කොහොමද කියලා නොදන්න බටහිර ඉංජිනේරුව තමයි මේ රටේ වාරි කර්මාන්තයට අදාළ නිර්ණායක උගන්වන්නේ. සිංහල කතා නොකරපු අය තමයි මේ රටේ භාෂාවේ අක්ෂර විකාශනය කියලා දුන්නේ. අපි මේ දේවල් ප්‍රසිද්ධියේ සාකච්ඡා කළ යුතුයි. ඉතිහාසයේ යම් යම් තැන්වලදී සිද්ධ කරපු කූට දේවල් निराකරණය නොකරගත්තොත් මහා රාවණා ඉතිහාසයේ තබා කිසිවක් හඳුනාගත හැකි වෙන්නේ නැහැ. ඔබේ අස්පනා පිටම ඔබේ ඉතිහාසය නැති කරන්න කිසිවෙකුට ඉඩ තියන්න එපා. බටහිර ජාතීන් මේ රටට ඇවිත් කලේ එකම එක දෙයයි. ඒ තමයි මේ රටේ තිබුණු රාජාවලිය. එහෙමත් නැත්නම් රජ පෙළපත සහ මුලින්ම නැති කරලා අපට වෙස් මිනිස්ටර් දේශපාලන ක්‍රමවේදයක් හඳුන්වලා දීලා රාජකීය පෙළපත ඔවුන්ට ආරෝපණය කර ගැනීම.
අවසානයේදී අපට රජවරු නැහැ. මේ රටේ මිනිස්සුන්ට සිද්ධ වුණේ එංගලන්තේ මහ රජිනට හිසනවන්න. ඔබට තේරෙන්නේ නැද්ද? මේ රටේ අභිමානය ටිකෙන් ටික විනාශ කරලා තියෙන විදිහ. මහා රාවණ රජු පිළිබඳ ඉතිහාසය අපි කතා කරන්නේ. සෝනේ කේ මහල් මේ රහතා තා රාවණ රාජා තා ලංකා කා. ඇත්තටම මේ රටේ ඉතිහාසයේ ඉඳන්ම මේ රටේ මිනිස්සු රජුන් වයි තැනුවේ අම්මා කෙනෙක්ට උවමනා වුණේ පුතෙක්ව රජෙක් කරවන්නයි. ඒ අභිමානය තමයි වෙස් මිනිස්ටර් තිරේන් වහලා දැම්මේ. හැබැයි එංගලන්තේ රජකම තියෙනවා. ඒක මහා පුදුම වැඩක් නෙවෙයිද? ඔවුන් අපට හඳුන්වලා දුන්නු පාර්ලිමේන්තු කැබිනට් ක්‍රමවේදය ඇතුලේ අපි අදටත් මේ රටට ගැලපෙන ව්‍යවස්ථාවක් හදාගන්න බැරුව අපේම මිනිස්සු කා කොටා ගන්නවා. හැබැයි ඇත්තම කතාව ඒක අපට හඳුන්වලා දුන්නු එංගලන්ත පාර්ලිමේන්තුවට ලිඛිත ව්‍යවස්ථාවක් නැහැ. මේ රට බෙදන්න පුළුවන් උප්පරිමේටම බෙදලා අවුල් වියවුල් කරලා ඒ අය තවමත් රාජකීය පෙළපත ආරක්ෂා කරනවා. අපට අද රජු කියන සංකල්පයේ ඉතිහාස කාරණයක් විතරයි. රටක ජාතියක අභිමානයේ වෙනසෙන හැටි හොඳින් දකින්න මේ ව්‍යසනයෙන් රට ජාතිය ආරක්ෂා කළ යුතුයි. මහා රාවණ රජුට අදටත් මෙතරම් මිනිස්සු ආදරය කරන්නේ ඒ රාජකීය භාවය නිසායි. මහා බලි රාවණ ත්‍රිලෝක විජයි රාවණ ත්‍රිකාල දර්ශි රාවණ රාවණ සියතා FM. අදටත් මහා රාවණා යුගයේ භාවිතයන් හොයන්නේ එය වර්තමානයට පවා ගලපාගත හැකි නිසායි. මහා රාවණා යුගයේ පැවති ආධ්‍යාත්මික භාවය මිස තමන්ට තමන්වත් නැති වර්තමාන මානව දර්ශනය නම් ඉවත දැමිය යුතුමයි. තවත් වසර 50කදී ඉන්ධන වලින් සිදු කරන සියලු භාවිතයන් ලෝකයේ ඉන්ධන අවසන් වීමත් එක්ක නවතා දමන සිද්ධ වේවි. ඒ වෙනුවට විකල්ප බලශක්ති භාවිතයක් යොදා ගන්න වෙනවා. මම ඔබට නොකිය කියන්නේ යලි මහා රාවණා යුගයකට යන්න වෙනවා කියන්නේ ඒකටයි. මොකද මහා රාවණා යුගයේදී ප්‍රධානතම බලශක්තිය කරගත්තේ සූර්ය ශක්තියයි. මේ විශ්වයේ පවතින සියලුම ශක්තිය සූර්ය ශක්තිය සතුයි. ඒ නිසා නිශ්චිතවම ලෝකයට ඉදිරියේදී සූර්ය ශක්තියට යොමු වෙන්න සිද්ධ වෙනවා. ඒ දේවල් පිළිබඳ නිවැරදි අවබෝධයක් ලබා ගන්න පුළුවන් එකම ක්‍රමවේදය සිත එකඟ කරගෙන විශ්වය සමග සම්බන්ධ වීම පමණයි. විශ්වයේ පවතින බොහෝ දේ දැනගන්න ඔබට පුළුවන් වෙන්නේ ඒ අනුව බවයි සත්‍යය. එකිනෙකාට විශ්වය සමග චිත්ත ඒකාග්‍රතාව ලබා ගන්න භාවිත කරන්න පුළුවන් ක්‍රම එකිනෙකට වෙනස්. තමන්ට ගැළපෙන ක්‍රමේ හොයාගෙන ඒ ඔස්සේ ගමන් කිරීමෙන් ඔබට විශ්වය සමග ඒකාත්මික වෙන්න පුළුවන්. මහා රාවණා යුගයේ භාවිතාවන් යලි සමාජගත කරන නූතන පරපුරේ ජයග්‍රාහී සමාජිකයෙකු වෙන්න පුළුවන්. ආධ්‍යාත්මික වීමේ ගමන අදම ආරඹන්න. ඔබට සුබ රාත්‍රියක්. සද පහරක්සේ එකමුතු වූදා වේරණක්සේ රන් කුත් බෙන්දා මීටර් මීටර් සහස්‍රමුඛ රාවණ සහස්‍රමුඛ රාවණ.